සිය සාහසිකත්වය සහ ම්ලේච්ඡත්වය ලොවටම ප්‍රදර්ශනය කර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය අවසන් ගමන් යාම ආරම්භ කළේ 2006 ජූලි මාසයේදී. ඒ ඔවුන්ගේ ම්ලේච්ඡත්වය හා ඉදිරිවාදීකම කෘෂිකාර්මික ජල සැපයුමක් වසාදමා යළි ප්‍රදර්ශනය කරමින් සේරු නුවර මාවිල් ආරු අමුණ වසාදමා කෘෂිකාර්මික හා පානීය ජල සැපයුම අත්හිට වූ කොටි ත්‍රස්තවාදීන් සේරු නුවර ගොවි ජනපද ව්‍යාපාරයේ අක්කර 30,000කට ආසන්න ඉඩම් ප්‍රමාණයකට හානි සිදු කළා. එම නිසා ප්‍රදේශයේ 10,000 සංඛ්‍යාත පවුල් සංඛ්‍යාවකට සිය දෛනික අවශ්‍යතා සඳහා ජලය නොමැති වීමෙන් උද්ගත වූයේ දැඩි අර්බුදයක්. අමුණ විවෘත කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම් හා දනුම් දීම් කිසිවක් නොතකන ලද පසුබිමක අවසානයේ සිදු වූයේ අමුණ විවෘත කර ගැනීමට මානුෂීය මෙහෙයුමක් ආරම්භ කිරීමයි. ඒ අනුව සති දෙකක පමණ ක්‍රියාන්විතයකින් පසු යලි ගොවින්ගේ ජල සැපයුම සපයා දීමට යුද හමුදාව සමත් වුණා. ඒ සමග නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අඩපණ කිරීමේ ක්‍රියාන්විතය ආරම්භ කිරීමට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාවට නියෝග කළා. එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණින් හා යුද හමුදාපති ලුදිතන් ජනරාල් සරත් පුන්සේකා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සැලසුම් ගත යුද නායකත්වයෙන් නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදය තුරන් කිරීමේ මෙහෙයුම් ආරම්භ කළේ ඒ අනුවයි. එවක එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනය පැවති නැගෙනහිර පළාතේ සාම්පූර්, වේරුගල්, පේරාරු, වාකරේ, කදිරවේලි, තොප්පිකල සහ කංජිකුඩිච්චි ආරු ප්‍රදේශ දක්වා එම ක්‍රියාන්විතය ව්‍යාප්ත කෙරුණා. දශක දෙකකට වැඩි කාලයක් කුරුණු ත්‍රස්තවාදයෙන් බැටකමින් බොහෝ කලක් වනගතව රැය පහන් කරමින් සිටි නැගෙනහිර පළාතේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට පූර්ණ නිදහස හිමි වූයේ 2007 ජූලි මාසයේ නැගෙනහිර පළාත මුළුමනින්ම ත්‍රස්තවාදයෙන් තොර බවට ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. සටන් පෙරමුණු 9කින් තෙරපීමකට ලක්කල කොටි සංවිධානයට එරෙහිව අවසන් වශයෙන් ක්‍රියාන්විතයකට එක් වූයේ 8 වැනි කාර්ය සේනාංකයයි. 2009 පෙබරවාරි මාසය වන විට මේ සටන් පෙරමුණු සියල්ලෙන්ම අන්ත පරාජයකට පත්වමින් පැමිණි ත්‍රස්තවාදී කල්ලිය පුදුකුඩි ඉරිපු ආශ්‍රිත වර්ග කිලෝමීටර් කිහිපයක බිම්කඩකට සීමා වුණා. එහිදී ඔවුන් සිය ආරක්ෂක පලිහ ලෙස යොදාගත්තේ උතුරු පළාතේ ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය වැසියන්. අහිංසක සිවිල් වැසියන්ට කිසිදු හානියක් නොවන අයුරින් ත්‍රස්තවාදීන්ගෙන් ඔවුන් මුදා ගැනීමේ යුද උපාය හා සැලසුම් සකස් කිරීමට විරෝධාර රණවිරුවන් සමත් වුණා. 2009 අප්‍රේල් මාසයේ සිට වරින් වර සාමාන්‍ය වැසියන් සමූහ වශයෙන් රජයේ පාලන ප්‍රදේශ වෙත කැඳවා ගන්න ලැබුවේ එම උපාය උපක්‍රම අනුවයි. ඒ අනුව සියලු සාමාන්‍ය වැසියන් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය යටතේ පාලනය වූ සම්පූර්ණ ශ්‍රී ලංකා භූමිය ආරක්ෂක හමුදා යටතට පත් කර ගැනීමෙන් පසු ත්‍රස්තවාදයට එරෙහි විජයග්‍රහණය 2009 මැයි 18 වෙනිදා ප්‍රකාශයට පත් කෙරුණා. ත්‍රස්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනු පුටා දැමූ බව නිවේදනය කෙරුණේ මැයි 19 වෙනිදා කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ කුඩා ත්‍රස්තවාදී කල්ලිය යුද හමුදා ප්‍රහාරයකින් මිය යාමත් සමගයි. යුද, නාවික, ගුවන් හමුදාවන්ට අමතරව ශ්‍රී ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම සිවිල් ආරක්ෂක බලකායද මානුෂ්‍ය ක්‍රියාන්විතයට ඍජු සහ අමිල දායකත්වයක් ලබා දුන්නා. යුද හමුදාව ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ඉදිරියට ගමන් කිරීමේදී අත්පත් කරගත් ප්‍රදේශ බොහෝ විට ආරක්ෂක කරගනු ලැබුවේ පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය එක්වයි. විජයග්‍රහණයේ රණවිරු සැමරුම නිමිත්තෙන් දකුණු පළාතේ සංවිධාන කෙරුණු සැමරුම් උත්සවය අද උදේ ගාල්ලේදී පැවැත්වුණා. ඒ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මණ්‍යාපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු ස්මාරකයට ආණ්ඩුකාරවරයා සහ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ඉහළ නිලධාරීන් පුෂ්පපහාර දැක්වුවා. යුද්ධයේදී දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්ට ස්මාරකයට පුෂ්පපහාර පුද කළා.